සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමින් නවදහනේ පුවත් සිරස්තල වෙත නව ඇමතිවරුන් දෙදෙනෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි නව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් 21 ප්‍රහාරයේ තොරතුරු සොයන තේරීම් කාරක සභාව රැස්වෙයි. ප්‍රථම වරට මාධ්‍යටත් විවෘතයි. එන්ටර්ප්‍රයිස් මූල්‍ය පහසුකම් පුළුල් කෙරේ. ජාතික ආරක්ෂාවට සහාය වීමට ගම රැකුම නමින් සංවිධානයක්. රණකාමීන්ගේ පාගමන සාර්ථකව. ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම්. නව අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. රංජිත් මත්තුම බණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. මීට අමතරව වී හැරිසන් මහතා කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. වසන්ත සේනානායක මහතා දිවුරුම් දුන්නේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයා මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබෙනවා. නව ගුවන් හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඒ ජනාධිපති නිල නිවසේදී ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ එයා මාෂල් කපිල ජයම්පති මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි සුමංගල ඩයස් මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කෙරුණේ. ඔහු මෙරට 17 වන ගුවන් හමුදාපතිවරයා වනවා. සුමංගල ඩයස් මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙසයි මීට පෙර කටයුතු කරමින් සිටියේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යක වන ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වන ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් 1987 වසරේ දෙසැම්බර් 13 වනදා ගුවන් හමුදාවට එක් වුණා. තනතුරු ගන්නාවක් හෙබූ ඔහු 2013 වසරේ ගුවන් මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද 2016 වසරේ ඔක්තෝබර් 1 වනදා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධාන තනතුරටද පත් වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පළමුවරට රැස් වුණා. මෙම රැස්වීම මාධ්‍ය සඳහාද විවෘත වීම විශේෂත්වයක්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ධනුෂ්ක බණ්ඩාරගෙන්. කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විදේශගතව සිටින බැවින් වැඩවලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමාර්ථ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම සභාවේ කටයුතු අද දවසේදී ආරම්භ වුණේ. සෙසු සමාජිකින් ලෙස අද දවසේදී කමිටුවට සහභාගී වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍ය රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමාර්ථ යන මහතුරුන් මෙම කාරක සභාවට සහභාගී වුණා. එවැගේම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මේ සුමන්දිරන් මහතා විදේශගතව සිටින බැවින් අද දවසේදී මෙම කමිටුවට සහභාගී වූයේ නැහැ. අද මෙම විශේෂ කාරක සභාවේ පළමු සාක්ෂිකරු ලෙස සහභාගී වුණේ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතායි. කාරක සභාව අදහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කළා. පළමුවෙන්ම ප්‍රශ්න කිරීම ආරම්භයේදී විශේෂයෙන්ම ප්‍රශ්න කිරීම සිදු කළේ ආරක්ෂක කවුන්සිලය පිළිබඳව ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කිරීම සිදු කළා. එවැගේම ආරක්ෂක කවුන්සිලය රැස්වීම, එවැගේම ආරක්ෂක කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් දීර්ඝ ලෙස කමිටු සමාජිකයින් ප්‍රශ්න කිරීම සිදු කළා. එවැගේම තමයි අද දවසේදී මෙම කමිටුව මාධ්‍යයට නිරාවරණය කිරීම සිදු වුණා. වෙනත් රටවල මෙවැනි විශේෂ තේරීම් කාරක සභා මාධ්‍යයට විවෘත කරලා තිබුණත් පළමුවරට ශ්‍රී ලංකාවේදී මෙම තේරීම් කාරක සභාව අද දවසේ තමයි මාධ්‍යයට විවෘත වන්නේ. මෙයත් පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක් විදිහට අද දවසේ සඳහන් කරන්න පුළුවන්. ආරක්ෂක ලේකම්වරයා මෙම කමිටු හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ බුද්ධ්‍යංශවල යම්කිසි දුර්වලතාවයක් තිබෙනවාද යන්න කමිටු සමාජිකයන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම සිදු කළා. ආරක්ෂක ලේකම්වරයා තරයේ කියා සිටියේ බුද්ධ්‍යංශවල කිසිදු බිඳවැටීමක් සිදුව නොමැති බවත් එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු නොමැති වීමෙන්
සම්පූර්ණ බුද්ධ්‍යංශය අඩපණ නොවන බවත් මෙම කමිටු හමුවේ සාක්ෂි ලබා දෙමින් ආරක්ෂක ලේකම් අමරා ප්‍රකාශ කළා. එවැගේම ඉදිරියේදී මෙම කමිටුවට ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සාක්ෂි ලබා දීම සඳහා කැඳවීමටත් නියමිතව තිබෙනවා. කමිටුව හෙට දවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වන විටත් ආරක්ෂක ලේකම්වරයාගෙන් කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතිනවා. මෙයයි මේ වන විට මෙම කමිටුවේ තත්වය. ඉදිරි තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙන දැනට මම සමගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. පෞද්ගලික බස්රත හිමියන් ඉල්ලා ඇති සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ ලංකා පෞද්ගලික බස්රත හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග කළ සාකච්ඡාවකට අනුවයි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවලට සහන ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම කෙරෙහි මේ අනුව රජයේ අවධානය යොමුව තිබෙනවා. කල්බදු ගෙවීම සඳහා සහන කාල සීමාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඒ අතර වෙනවා. දැනට 10 වන යෙදෙන පෞද්ගලික බස් රථ 20,000කින් 40%ක් පමණ කල්බදු ක්‍රමයේ යටතේයි ලබාගෙන ඇත්තේ. ලීසිං වාරිකය හා ණය ගෙවා ගැනීම සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය මගින් විසඳුම් යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන මූල්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන යෝජනාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සමග තවත් කැබිනට් යෝජනා කිහිපයකට අනුමැතිය පළ වුණා. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, තරුණ තරුණියන්ට, කාන්තා ව්‍යවසායකයින්ට, ස්වයං රැකියාලාභීන්ට, උපාධිධාරීන්ට සහ විදේශ රැකියා නියුක්තිකයන්ට සහන ණය පිරිනැමෙනවා. ඒ ණය යෝජනා ක්‍රම 17ක් යටතේ. මේ වන විට රුපියල් බිලියන 81ක ණය මුදලක් ප්‍රතිලාභීන් වෙත ලබා දී තිබෙනවා. මෙම ණය තවදුරටත් පුළුල් කිරීම රජයේ අරමුණයි. මැදිහත්යම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. රාජ්‍ය හා පෞද්ගලිකංශ දෙකෙහිම මැදිහත්යම් වැටුප් ලබන්නන්ට නිවාස පහසුකම් සැපයීම මෙහි අරමුණයි. මෙයටතේ ලබා දෙන ණය මුදල රුපියල් මිලියන 10 දක්වා වැඩි කිරීමටත්, පොලි අනුපාතිකයේ 6% දක්වා අඩු කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. බස් නැවතුම් පොළ හා දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ අයවැය යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ජාතික ආරක්ෂාවට සහාය වීම සඳහා ගමරෙකුම නමින් සංවිධානයක් ග්‍රාම නිලධාරී මට්ටමින් ආරම්භ කිරීම රජයේ අරමුණයි. පාස්කිරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතු වෙන්නේ නැති වූ තත්ත්වය සැලකිලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. පාස්කු බිරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා වූ යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ සඳහා විදේශ සංචාරකයන් මෙරටට රැගෙන එන චාරිකා මෙහෙවන්නන්ගේ සහයද ලබා ගනු ඇති. විදේශ රටවල් කිහිපයක ක්‍රියාත්මක එවැනි චාරිකා මෙහෙවන්නන් වෙතින් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා යෝජනා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාම නාමය යළි ප්‍රචලිත කර ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමද ඊට අයත්. අනුරාධපුර, ජයශ්‍රී මහබෝධිය, රුවන්වැලි සෑය ඇතුළු අටම ස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. මේ අනුව එම ස්ථානයන්හි ආරක්ෂිත වැටක් ඉදි කිරීම ඇතුළු යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර පොළොන්නරුව පූජා නගරයට පිවිසෙන පිවිසුම් මාර්ගය ආරම්භ වන ස්ථානයේ වාහල් කඩක්ද ඉදිකරනවා. ඒ පිබිදිමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීවයි. සමුපකාර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ අතර සමුපකාර ක්ෂේත්‍රයේ නියාමනය සඳහා පනතක් කෙටුම්පත් කිරීමද සිදු කරනවා. රණකාමීන්ගේ පාගමන අද පෙරවරුවේ බැදවච්චුවෙන් ආරම්භ වුණා. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම නිමිත්තෙන් හා මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දස වසර සැමරීම මෙන්ම සමස්ත යුද හමුදාවේ අභිමානය ඉහළ නැංවීම අරමුණු කරගනිමිනුයි එය පැවැත්වෙන්නේ. රණකාමීන්ගේ පාගමන මේ වන විට මැදිවච්චුවෙන් ආරම්භ වී
රඹෑව නගරය දක්වා ගමන් කරන මොහොත මේවන විට අපි පසුකර යනවා කිරිගොල්ල ප්‍රදේශයේ පසුකරින් ඉදිරියට මොහොත විශේෂයෙන්ම සිහිපත් කරන්න අවශ්‍යයි සංහිඳියාවට ඉතාමත් මොහොත උදාහරණයක් විදිහට මේ ස්ථානේ හඳුන්වන්න පුළුවන් ඉගිරිගොල්ලෑව නූර් මහා විද්‍යාලයේ මුස්ලිම් දුවදරුවන් සමග ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම මේ ස්ථානයට පැමිණ ඔවුන් ජාතික දජ සහිතව මේ විරෝධාර රණවිරුවන්ගේ පාගමනට උත්තමාචාර දක්වන්නට පෙළ ගැසී සිටින ආකාරය තමයි ඔබට මේ දක්නට ලැබෙන්නේ විශේෂයෙන්ම සර්ව ආගමික නායකයින් මේ සෑම තැනකදීම පාහේ මේ විරෝධාර රණවිරුවන්ට සුබ පතන්නට ආශිර්වාද කරන්නට ඒක රාශි වෙ සිටින ආකාරය අපිට දක්නට ලැබෙනවා මෞබිම සුරකීමේ දවැන්ත කාර්යභාරයට උර දී සිටින ශ්‍රී ලංකා යුද හමුදාව තම කීර්තිමත් ඉතිහාසය තුල ජාතික අවශ්‍යතාවන් වලදී ඉටු කළේ කැපී පෙනෙන කාර්යභාරයක් යුද ගැටුම් වලදී ත්‍රස්තවාදී මෞබිමෙන් තුරන් කර දැමීමට දවැන්ත කැපකිරීමක් කළ යුද හමුදා විරුවන් පශ්චාත් යුද සමයේ රට නගා සිටුවීමට තම නොමසුරු දායකත්වයේ ලබා දීමට කටයුතු කළේ ආර්ථිකයටද ශක්තියක් එක් කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජන හදවත් තුළ යුද හමුදාව පිළිබඳ ඇත්තේ දවැන්ත විශ්වාසයක් සහ ගෞරවයක් දේශයේ මුර දේවතාවුන් වූ රණවිරුවන්ට පැවරී ඇති කාර්යභාරය ඉටු කරන අතරතුරම ඔවුන් සමාජ සත්කාරයන්ට තම දායකත්වයේ ලබා දෙන්නේ එය ජාතික වගකීමක් සේ සලකමින් රණකාමීන්ගේ පාගමන ආරම්භ කෙරුණේද එම සංකල්පය පෙරදැරි කරගෙනයි මැදවචින් ආරම්භ වූ මෙම පාගමන කිලෝමීටර් 310ක් ගමන් කරමින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් අවසන් වන්නේ දින 11ක කාල පරිච්ඡේදයක් නිම කරමින් යුද හමුදාපති ලුතිනර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන ආරම්භ වූයේ රණවිරුවන් විශාල පිරිසකගේද සහභාගීත්වය ඇතිවයි ඊට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සුරක්ෂිත බවට මහජනතාවට සහතික වීම රණකාමීන්ගේ පාගමනේ එක් අරමුණක් ජාති ආගම් වර්ගභේදයකින් තොරව සංහිඳියාව සුරක්ෂිත බවට ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පණිවුඩයක් ලබා දීමද මෙහි තවත් අරමුණක් වනවා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් AA කොඩිප්පිලි මහතාගේ මෙහෙයවීමෙන් එම සේනාංකය මෙම පාගමනේ සංවිධාන කටයුතුවල මූලිකත්වයේගෙන කටයුතු කරනවා ගුවන් සංක්‍රමික බලසේනාවද ඊට එක්ව සිටින්නේ තම බලසේනාවේ 25 වන සංවත්සරයේ සැමරීම මුල් කර ගනිමින් එහි බලසේනාධිපති කර්නල් HDWKN ඊරියකම මහතා ඇතුළු සියලු නිලධාරීන් මීට එක්ව සිටිනවා විශේෂයෙන්ම සංහිඳියාවට ඉතාමත්ම හොඳ උදාහරණයක් මේ අවස්ථාවේදී අපිට දක්නට ලැබෙනවා සිංහල දෙමළ මුස්ලිම් එවැගේම සර්ව ආගමික නායකයින් මේ රණවිරුවන්ට තමන්ගේ උත්තමාචාර දක්වන්නට පෙළ ගැසී සිටින ආකාරය අපි සඳහන් කරන්නට කැමතියි මේ ආකාරයෙන් අපි ඉනනතරව සූදානම් වෙනවා රඹෑව නගරය දක්වා ගමන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා රඹෑව නගරයේ සිට තවත් තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ සියලු දේ ඔබට අරගෙන එන්නට මාධ්‍ය මෙහෙවර ඉටු කරනවා වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරස් පියකුමෙන් පවකුමෙන් තමන්ගේ මාධ්‍ය අනුග්‍රහකත්වය එකතු කරමින් මේ වැඩ කටයුතු තමන්ගේ අනුග්‍රහකත්වය එකතු කරන බවත් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට කැමතියි අපි ආරාධනා කරනවා මේ මග දෙපස ඔබට එකතු වන්නට මවුන්ට ආශිර්වාද එකතු කරන්නට එකතු වෙන්නට කියලා නාතන්දිය කොටරාමුල්ල ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරයේ තත්වය සම්බන්ධයෙන් අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 31 දෙනෙකු අපමත මුදා හැරුණා සැකකරුවන් මාරවිල දිසා වෙනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමිවන් මහේන්ද්‍ර රාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ අපමත මුදා හැරුණේ පසුගිය 13 වනදා කොටරාමුල්ල ප්‍රදේශයේදී ඇති වූ නොසන්සුන්කාරී තත්වයේදී එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා එම සිද්ධිය සම්බන්ධයෙන්ුයි මෙම සැකකරුවන් 31 දෙනා අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඒ අනුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර අපමත සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දෙදින තුල අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවෙන නිරිසික් කොටසේ වැසියේ තරමක වැඩිවීමක් අද හෙට දිනදී බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ මාස 31 දින සහ ජූනි මාස 2 දින තරම කඩු වීමක් බලාපොරොත්තු වෙනවා නමුත් ඊට පස්සේ ජූනි මාස 4 දින සිට වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා මොකද ඒකට හේතු වෙන්නේ නිරිතික මොසම් තත්ත්වය ලංකාව හරහා ස්ථාවිත වෙයි අපි බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම දිවෙන නිරිතික් කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන කොළ ලබන මාස 4 දින සිට නිරිතික මොසම් සක්‍රියව සමග දිවෙන බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන පුළුවන් ඒක එක්කම මේ මාස 31 දා සිට ළඟේ වේගී තරමක බලන්
තුලම සිට දිවයිනේ සියලු ප්‍රාදේශීය කොට්ටාස ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. එවැනි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. ගම්පෙරළිය වැඩසටහන යටතේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අතුරු මාර්ග රැසක් සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වෙන්කරති මුදල රුපියල් ලක්ෂ 1100ක් ග්‍රාම සේවා වසම් 49ක් තුල මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන අතර එවන් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. අතුලල කස්නාගල ජල ව්‍යාපෘති මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක ජනතාවකට ජල පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් මිලියන 650ක වියදමින් ඉදිකරන එම ජල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය අජිත් මානපිරම මහතාගේ ප්‍රධානත්වයෙන්. පායන කාලයට ජල පරිභෝජනය වැඩි වෙනවා. ජල පරිභෝජනය වැඩි වෙනකොට ඉන්න ටිකට දී ගන්න බැහැ. මෙම ව්‍යාපෘතිය අවසන් වෙනවත් සමගම ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත් වෙන හැමතෙම පානීය ජලය ලැබෙනවා කියන විශ්වාසය දෙන්න පුළුවන්. මහනුවර මාතලේ එනවේ මාර්ගය කෙරෙන පිඟාවේ හරහා නව පළමක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 550ක් පාලමේ ඉදිකිරීම ආරම්භ කරන්නේ අමාත්‍ය එම්.එච්. මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිකිරීම මෙම වසර තුල අවසන් කිරීම රජයේ සැලසුමයි. එන්ටර්ප්‍රයිස් නයෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරිකයන් පිරිසකට රුපියල් ලක්ෂ 80ක ණය මුදල් ලබා දීම ගාල්ල ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේදී සිදු කෙරුණා. එම බැංකුවේ සභාපති සුජිත් ප්‍රසන්න කාර්යව සම්භාතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. දින 3ක් තුලදී වන අලි ප්‍රහාරවලින් වැලිකන්ත ප්‍රදේශයේ නිවාස 17ක් විනාශ වී තිබෙනවා. වැලිකන්ද දිඹුලාගල සිංහපුර සඳුන්පිටිය හා මදුරංගල යන ගම්මානවලටයි වනාලි තර්ජන එල්ල වී ඇත්තේ. ගම්මාන වෙත රංචුපිටින් එන වන අලි නිවෙස් තුළ ඇති වී ආහාරයට ගැනීම සඳහා එම නිවෙස්වලට පහරදී හානි සිදුකරන බවයි ගොවීන් පවසන්නේ. සෝමවතිය ජාතික වනෝද්‍යානයේ සිට ගම්වදින වන අලෙන් තම ජීවිතවලට බරපතල තර්ජනයක් බවද ගොවීන් පෙන්වා දෙනවා. ගම්මාන අවට ඉදිකර ඇති අලිවැටෙහි විදුලිය අක්‍රිය වීම හේතුවෙන් මෙම තර්ජන වැඩි වී ඇති බවයි ගම්වැසියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලබන අගෝස්තු මාසයේ වන විට නවක හෙදහෙදියන් 3000ක් බඳවා ගැනීමට පියවරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද පාලනංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඩොනල්ඩ් මොරගේ මහතා පවසනවා. 199 වෙනි ෆ්ලෝරන්ස් නයිටින්ගේල් ගුණ සමරුව වෙනුවෙන් පොළොන්නරුව මහරෝහලේ පැවති හෙදෙහෙදියන් ඇගීමේ උත්සවයකට එක්වෙමුනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. දැනට සේවය නියුතු හෙදෙහෙදියන් ඇගීම වෙනුවෙන් සමරුව තිළන ප්‍රදානයක්ද සිදු කෙරුණා. පොළොන්නරුව මහරෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. භෞතිකව ඒ වගේම මානව සම්පතේ වර්ධනයක් අද සෞඛ්‍ය සේවාවේ අපිට දක්නට ලැබෙනවා. හෙද නිලධාරීන් ගත්තොත් මේ වෙනකොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත තනතුරු සංඛ්‍යාව 40,000ක් සන්නද්ධ කරන් ඉන්නවා. 2025 විතර වෙනකොට හෙද හිඟය පියවන්නට අපිට හැකියාව තියෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. එලිදැක්වීමට නියමිත ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වෘත්තීය වේදින්ගේ සංගම් කාර්යාලයේදී පැවැත්වුණා. IME ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ දිනිල් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංග්‍රහව එළිදැක්වීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන 6 වනදා කොළඹ හත නිදහස් මන්දිරයේදී සිදු කිරීමට නියමිතයි. සරෝදය දිස්ත්‍රික් අන්තරාගමික කමිටු නායකින්ගේ සමුළුව මොරටුව සරෝදය මුලස්ථානයේදී පැවැත්වුණා. සරෝදය ශාන්තිසේනා සංසදයයි මෙය සංවිධානය කළේ. පවතින තත්ත්වය තුළ ආගමික ප්‍රජාවන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. සරෝදය සංගමේ සභාපති විඤ්ඤා ආරියරත්න මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ලකුණු 95ක පහසු ජැක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. එංගලන්තයේ කාඩිෆ්හි පැවත් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දිය පිතිකරුවන් මෙල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි වූයේ නැහැ.
ලෝකේෂ් රාහුල් ලකුණු 108ක් හා මහේන්ද්‍ර සිං ධෝනි වේගවත් ලකුණු 113ක් ලබා ගත්තා. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 359ක් ලබා ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ලින්ටන් දාස් ලකුණු 73ක් ලබා ගත්තා. මුෂ්විකර් රහීම් ලකුණු 90යි. අනෙක් කිසිදු ප්‍රතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දිය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. කුල්දීප් යාදේව් හා යුෂ්චේන්ද්‍ර චාහල් කඩලු තුන බැගින් දවා ගත්තා. මේ අනුව පන්දුවාර 49යි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දෙවි බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 264ක් පමණයි. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk